කරුණාවන්ත ගුණබර පින්වත්නි තිසරණ සහිත පංචශීල සම්පත්තියේ පිහිටන්නට සාදු නාදයක් පවත්වා නමස්කාරය කියන සාදු 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 අවසරයි ස්වාමීන් වහන්සේ සාදු 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 භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආමබන්ති පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරයේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමීරයේ මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිත වූ පංචශීලය පංචශීලය මාර්ගඵල මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා ඉසරණීන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අපමාදීන සම්පාදේත ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්කදම් ධම්මසවන කාලු අයන් බදන්තා ධම්මසවන කාලු අයන් බදන්තා ධම්මසවන කාලු අයන් බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස
කරුණාවන්ත ගුණබර සත්පුරුෂ පින්වත්නි අභිධර්මයේ ඉගෙන ගන්නා පාඩම් මාලාවේ 38 වන පාඩමයි අද දවසේදී මේ විදිහට ආරම්භ කරන ලබන්නේ අද රත්නපුර මිනිපුර අමාසාන්ත තපුවන ආරණ සේනාසනේ සිට අපත් අප ශිෂ්‍ය අපරේකී පඤ්ඤාසාර පොඩි හාමුදුරුවෝත් මෙහෙම සම්බන්ධ වෙනවා අද ධර්මදාන දායකත්වයේ දුබයි පදිංචි පින්වන්ත අපි ධම්මිකමගේ මහත්මානන් සහ දයාබර මහත්මිය සාන්තිගමගේ මහත්මිය එම් පින්වතුන් විසින් දරනවා විවිධ රටවල් දර සිටීමේ ඔය පුණ්‍යවන්තයෝ අද අභිධර්මයේ ඉගෙන ගන්න සූදානම් වෙන්නේ පින්වතුනි ඔය ඇතු දන්නවා දැන් චක්කු ප්‍රසාදයත් ආලෝකයත් අරමුණත් මනසිකාරයත් ඊටාම බලවත් නම් ඒ අරමුණ අතිමහන්තාරම්මණයක් විදිහට අරගෙන අතිමහන්තාරම්මන චිත්ත වීතියක් ඇති වෙනවා කියලා. ඒ වගේම ඔය ඇතු ඒ චිත්ත වීතියේදී අතීත භවංගේ භවංග චලනය භවංගු පච්චේදී පංචද්වාරා වචනය චක්කු විඥානේ සම්පටිච්චනේ සම්තිරණේ බොත්තපනේ ජවන්හත තදාරම්මන දෙක කියන ඔය සිත්තික ඇති වෙන්න ඕන ඔය සිත්තික ඇති වෙනකොට ඒක චක්කුද්වාරික අතිමහන්තාරම්මන චිත්ත වීතියක් බව ඔබ දන්නවා ඒ වගේම චිත්ත වීති හඳුන්වනකොට ඒකේ කෙටි නම් ටික ඔබ කටපාඩම් කරගත්තා බ භවංගය ති අතීත භවංගය න භවංග චලනයේද භවංග උපච්ඡේදය පං පංචද්වාර වචනය ච චක්කු විඥානේ සෝ සෝත විඥානේ ගා ගාන විඥානේ ජි ජීවහා විඥානේ කා කාය විඥානේ සං සම්පටිච්ඡනේ න සම්තිරණේ බු වොත්තපනය ජ ජවනය ත තද අරම්මණය ම මනෝද්වාරා වචනේ ප පරිකර්මය උ උපචාරය නු අනුලෝමය ගු ගෝත්‍රබු වු වූ දානය අග්ග මාර්ගහිත ප ඵලහිත ජ ධානහිත චු චුතිසිත පටි පටිසන්ධිසිත කියලා ඒ විදිහට කෙටි සංඛ්‍යා නාම වලින් ඒ චිත්ත වීති හඳුන්වන ඒ වගේ ඔය ඇත්තන්ට දැන් කොටසක් හම්බ වෙලා අවසන්. තව කෙටි නාම වලින් හඳුන්වපු තව කොටසක් ඉදිරියේදී හම්බ වෙන්න තියෙනවා. ඊට පස්සේ අපි ඔය ඇත්තන්ට චක්කු ප්‍රසාදය රූපාරාමණය ආලෝකීය මනසිකාරී කියන ධර්ම අරතරම්ම බලවත් නැතුව ඇතිවන චිත්ත වීති ගැන කියලා දෙන්න යෙත්නා. ඒ වගේම එතනදී පින්වත්නි ඒ වීති හිත් ඇතිවන ආකාරයත් ඔය ඇත්තන්ට කියලා දුන්නා. උතු නියාම, බීජ නියාම, චිත්ත නියාම, ධම්ම නියාම කියන කම්ම නියාම කියන නියාම ධර්මතා පහ ගැනත් ඔබ අවබෝධයක් ලබා ගත්තා. එතනදී පින්වත්නි ඒ ඒ වර්ගවලට අයිති ගස්වැල්වල එකම කාලයකදී දලු මල් ගෙඩි ඒව හට ගන්නවා නම් සීතල උණුසුම වැස්සාදී ඇති වෙනවා නම් ඒක ඍතු නියාමයේ කියලා ඔය ඇත්ත තීරුම් ගත්ත දැනගත්තා. ඒ වගේම ඔය ඇත්ත අඹ වලින් අඹ පොල් වලින් පොලුත් කඩල වලින් කඩලත් ආදී විදිහට වගේම ඒ සූර්යකාන්ත මේ ගස් වගේව ඉර තියෙන පැත්තට හැරලා තියෙන විදිහ කඩල ගහේ කලටි උතුරට හැරලා තියෙන විදිහ ඒ වගේ කවුණු බීජ නියාමයේ බවත් දැනගත්තා. ඒ වගේම රූප ශබ්ද ගන්ධ රස වගේ අරමුණු ඔබේ ප්‍රසාද රූපවල ගැටෙනකොට තවත් කෙනෙකුගේ මෙහෙවීමක් නැතුව ක්‍රමානුකූලව සිත් පිළිවෙලක් සිත් පරම්පරාවක් ඇති වෙන්න ඕන ඒක චිත්ත නියාමයේ බවත් දැනගත්තා. ඒ වගේම මහ බෝධිසත්වයන් වහන්සේ මව් කුස පිළිසිඳ ගැනීම
මෞකුසින් බිහිවීම සම්බුද්ධත්වයට පත්වීම දම්සැප් පැවතුන් සූත්‍රයේ දේශනා කිරීම වගේ වෙලාවන් වලදී මහ පොළොව කම්පා වීම වගේ කාරණා ධම්ම නියාමයේ ගැන දැනගත්තා. ඒ වගේම ඒ ඒ කර්මවලට ඒ ඒ විපාකේ ලැබෙනවා කියලා කම්ම නියාමයේ ගැන ඔය ඇත්තු දැනගන්නට ඉන්නා. ඊට පස්සේ පින්වත්නි මහන්තාරම්මන වීතිවලට ඔය ඇත්තු ආවා. මහන්තාරම්මන වීති සිත් දෙකක් තියෙනවා කියලා ඔබ දැනගන්නට ඉන්නා. මහන්තාරම්මන වීති දෙකේ ස්වභාවය දැනගෙන ඊට පස්සේ ඔය ඇත්තු ආවේ පරිත්තාරම්මන චිත්ත වීති වලට. පරිත්තාරම්මන චිත්ත වීති ගැන ඔය ඇත්තු දැනගත්ත වස්තු ආරම්මන ආලෝකය වගේ ඒ කාරණා අධිකනම් ඒ වගේ දුර්වලතාවයේ හුඟක් ප්‍රබල නම් ඒ කාරණාවල දුර්වලකම ඉතා ප්‍රබලව අධිකව තියෙනවා නම් ඉතින්දී අතීත භවංග හතරක් හරි ඊට වඩා වැඩි වාර ගානක් ඇති වෙන්න ඕන විදිහ ගැන හිම ඔය ඇත්තෝ දැනගත්තා. එතනදී පින්වත්නි ඔය ඇත්තෝ පරිත්තාරම්මන චිත්ත වීති වලදී චිත්ත වීති හයක් ගැන දැනගත්තා. පරිත්තාරම්මන චිත්ත වීති හයක් තියෙනවා කියලා අතිපරිත්තාරම්මන චිත්ත වීතියත් ඉන්පස්සේ ඔය ඇත්තෝ දැනගත්ත අතිපරිත්තාරම්මන චිත්ත වීති ඔය ඇත්තෝ හය ආකාරයකටම දැනගන්නට ඉන්නා. ඊට පස්සේ පින්වත්නි අති මහන්තාරම්මන චිත්ත වීති ඒ වගේම මහන්තාරම්මන චිත්ත වීති දෙකත් පරිත්තාරම්මන චිත්ත වීති හයත් අතිපරිත්තාරම්මන චිත්ත වීති හයත් විදිහට එක ద్వාරයක චක්කු ద్వාරයක චිත්ත වීති 15ක් ඇති වෙනවා. සෝත ద్వාරයේ තිය වගේ අති මහන්තාරම්මන චිත්ත වීතිය මහන්තාරම්මන චිත්ත වීති දෙක පරිත්තාරම්මන චිත්ත වීති හය අතිපරිත්තාරම්මන චිත්ත වීති හය විදිහට චිත්ත වීති 15ක් ඇති වෙනවා. ගාන ජීවහා කාය ద్వාරවල ඒ විදිහට චිත්ත වීති ඇති වෙන බව ඔබ දැනගත්තා. ඉන් පස්සේ පින්වත්නි ඔය ඇතු චිත්ත නියාමයේ ස්වභාවය ගැනත් තීරුම් ගත්තා. එතනදී ඒ ජවන්සි සහ අතීත භවංග භවංග චනාදී ඒ ස්වභාවයන් ඇතිවන ආකාරය ගැන දැන ඉගෙනගෙන ඉන් පස්සේ මනෝද්වාරික චිත්ත වීති ඉගෙන ගන්නට යොමු වුණා. මනෝද්වාරික චිත්ත වීති වලදී විභූතාරාමන අවිභූතාරාමන විදිහට ඒ මනෝද්වාර මේ මනෝද්වාරෙහි ඒ ඇතිවන චිත්ත වීති දෙආකාරයක් වන බවත් දැනගත්තා. විභූතාරම්මන අවිභූතාරම්මන විදිහට අවිභූතාරම්මන වෙන්නේ පින්වත්නි අප්‍රකට අපැහැදිලි අරමුණු. විභූතාරම්මන වෙන්නේ ඊටාම පැහැදිලි ප්‍රකට අරමුණු බව දැනගත්තා. මනෝද්වාර චිත්ත වීති වල යෙදෙන ජවන්සිත් වල හැටියට ඒ චිත්ත වීති දෙආකාරයක් වෙනවා කියලා ඔබ ඉගෙන ගත්තා. ඒ තමයි කාමජවන චිත්ත වීති අර්පණාජවන චිත්ත වීති කියලා. මනෝද්වාර චිත්ත වීති වල ජවනයන් දෙආකාරයකට යෙදෙනවා. ඒ තමයි කාමජවන චිත්ත වීති අර්පණාජවන චිත්ත වීති කියලා. එතනදී මනෝද්වාරික කාමජවන චිත්ත වීති විභූතාරම්මන කාමජවන චිත්ත වීති අවිභූතාරම්මන කාමජවන චිත්ත වීති කියලා දෙආකාරයකට බෙදෙන බවත් දැනගත්තා. කාමජවන චිත්ත වීති අර්පණාජවන චිත්ත වීති කියලා මනෝද්වාරික චිත්ත වීති කොටස් දෙකකට බෙදෙනවා. ඒකිනුත් කාමජවන චිත්ත වීති නැවතත් කොටස් දෙකකට බෙදෙනවා. විභූතාරම්මන කාමජවන චිත්ත වීති අවිභූතාරම්මන කාමජවන චිත්ත වීති කියලා. අද පින්වත්නි ඔය ඇත්තෝ ඉගෙන ගන්නේ ඒ විභූතාරම්මන චිත්ත වීති වල ඉඳලා ඒ ඉගෙන ගත යුතු ඊළඟ පාඩම 38 වන පාඩම කවුරුත් පෙරලගන්න. චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙන විභූතාරම්මන වීති සිත් පහක් තියෙනවා. චිත්ත වීති පහක් තියෙනවා. චිත්තක්ෂණ 17කම ආයු කාලයක් තියෙනවා. ඒක රූපක්ෂණේ ආයු කාලයේ තියෙනවා. විභූතාරම්මන වීති පහක් තියෙනවා. චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන එවැනි අරමුණක් පංචද්වාරයෙන් අරගෙන
ඒ කියන්නේ චක්කුද්්වාරේ, සෝතද්්වාරේ, ගහනද්්වාරේ, ජීවහද්්වාරේ, කායද්්වාරේ අරගෙන ඒ අරමුණේම එල්බගෙන පංචද්්වාරික චිත්ත වීතියක් ඇති වුණාට පස්සේ අහපව් ඒ ඇති වුණු ඒ අරමුණ මෙනෙහි කරද්දී ඒ අරමුණ පින්වත්නි දැක්ක එකක් නම් ඇසුව එකක් නම් මෙනෙහි කළ ඒ කරුණක් නම් ඒක පින්වත්නි මනෝද්වාරික චිත්ත වීති විදිහට තමයි ඉන්පස්සේ ඇති වෙන්නේ. ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් අරමුණු ගත්තා. ඒ අරමුණුත් එක්ක පංචද්වාරික චිත්ත වීති ඇති වුණා. ඊට පස්සේ අහපව් ඒ ඇති වුණු පංචද්වාරික චිත්ත වීතිම මතක් කරද්දි මෙනෙහි කරනකොට පින්වත්නි ඔය ඇත්තන්ට ඇති වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති. එතෙන්දි අර පංචද්වාරික චිත්ත වීතියේ ඒ චිත්තක්ෂණ 14 කාලේ අවසන් වෙලා. හැබැයි ඔය ඇත්තන්ට ඒක නැවත මෙනෙහි කරන්න පුළුවන්. සමහරවිට පැයක් ගිහිල්ලා දවසක් ගිහිල්ලා මාසයක් ගිහිල්ලා අවුරුද්දක් ගිහිල්ලා හරි අර තිබ්බා වගේම ඔය ඇත්තන්ට ඒ අරමුණ මෙනෙහි කරන්න පුළුවන්. ඉතින්දී ඇති වෙන්නේ මනෝද්වාරික චිත්ත වීති. පින්වත්නි මේ විදිහට ඇතිවන අරමුණ ප්‍රකට අරමුණක් නම් ඒ පැහැදිලි ප්‍රකට අරමුණක් නම් එක අතීත භවංග හිතක් භවංග කෘත්‍ය කරමින් ඇති වෙනවා. මේ අතීත භවංග හිතේ උපාදක්ෂණයේදීම ඒ අරමුණේ උපාදක්ෂණයේද ඇති වෙනවා වගේ වැටහෙන්න පටන් ගන්නවා. එතනින් ඉඳලා චිත්තස්සන 17ක් වෙනකන් ඒ චිත්ත වීතිය පවතිනවා. ඒක නැවත සරලව කිව්වොත් හරියට අර පංචද්වාරික චිත්ත වීති වලදී අතිමහන්තාරම්මන චිත්ත වීති වගේ. පින්වත්නි එක අතීත භවංග හිතක් භවංග කෘත්‍ය කරමින් ගත වෙලා යනවා. ඒ අරමුණ ප්‍රකට අරමුණක් නම් එක අතීත භවංගය යන්නේ. ඒ අතීත භවංග හිතේ උපාදක්ෂණයේදීම ඒ රූපේ හරි ශබ්දේ හරි ගන්ධේ හරි රසේ හරි ස්පර්ශේ හරි ඒ අරමුණේ උපාදක්ෂණේ ඇති වෙනවා වගේ වැටහෙන පටන් ගන්නවා. ඇති වෙනවා වගේ තමයි වැටහෙන්නේ. එතන ඉඳලා චිත්තක්ෂණ 17ක් වෙනකම්ම ඒ චිත්ත වීතිය පවතිනවා. අතීත භවංගේ ඉඳලා අඛණ්ඩවම චිත්තක්ෂණ 17ක් කලින් දැක්ක කලින් ඇහුව කලින් වින්ද කලින් දැනුණු ඒ අරමුණු එක. අරමුණ ඉතා ප්‍රකට නම් අතීත භවංගයට පස්සේ එක භවංග චලනයක් එක්ක එක භවංගු පච්ඡේදයක් ඇති වෙලා නැතුව යනවා. අතීත භවංග භවංග චලන භවංගු පච්ඡේද ඒ විදිහට ඒ සිත් තුනම ඇතිව නැතුව යනවා. මේ භවංගු පච්ඡේද හිත අලුත් අරමුණ ගන්න උපකාර වෙනවා වගේ ඇති වෙලා නැතුව යන හින්දා ඒක අපි හඳුන්වන්නේ මනෝද්වාරය කියලා. අර අලුත් අරමුණ ගන්න උපකාර වෙනවා වගේ ඒක ඇති වෙලා නැතුව යන හින්දා හඳුන්වන්නේ පින්වත්නි මනෝද්වාරය කියලා. භවංගු පච්ඡේද හිතට පස්සේ අලුත් අරමුණට සිත් පරම්පරාව යොමු කරන විදිහට ආවර්ජන කුත්‍ය සිද්ධ කරමින් ඒ අරමුණම අරගෙන මනෝද්වාරා වචන හිත ඇති වෙලා නැතුව යනවා. මේ භවංගු පච්චේද හිත ඒ කියන්නේ මනෝද්වාරය ඇති වුණාට පස්සේ අර අලුත් අරමුණට හිත් පරම්පරාව යොමු කරන විදිහට ඒ ආවාජන කෘත්‍ය කරන ඒ මනෝද්වාරා වචන හිත ඇති වෙනවා. ඒකත් ඇති වෙලා නැති වෙලා යනවා. දැම්පින් වර්ත්නි අතීත භවංගේ භවංග චලනයේ භවංගු පච්චේදී මනෝද්වාරී කියන භවංගු පච්චේදේ ඊට පස්සේ මනෝද්වාරා වචනයත් අර අරමුණ අරගෙන ඇතිව නැතුව යනවා. ඒ අරමුණට යොමු කරන විදිහට මනෝද්වාරා වචනය ඇති වුණා කියලා කියන්නේ මනෝද්වාර චිත්ත වීතියේ පළවෙනි සිට ඇති වුණා කියන එක. මනෝද්වාර චිත්ත වීතියේ පළවෙනි හිත වෙන්නේ මේ මනෝද්වාර වචන හිත.
මනෝද්වාරා වචන හිතට පස්සේ ඒ සිතින් අරමුණට නන්වා දෙන ලද අරමුණේ එල්බගෙන කාමාවචර ජවන්සිත් 29 අතරින් එක හිතක් ජවන කෘත්‍ය කරමින් හත් පාරක් ඇතිව නැතුව යනවා. එතකොට එක හිතක් ජවන කෘත්‍ය කරමින් හත් පාරක් පින්වත්නි ඇතිව නැතුව යනවා. අර කාමාවචර ජවන්සිත් 29 අතරින් එහෙම ඇතිව නැතුව ගියාට පස්සේ පින්වත්නි හත්වන ජවන්හිත නැති වුණාම තදාරම්මන කුත්‍ය කරමින් අර ජවනයේ ගත්ත අරමුණ අරගෙන තදාරම්මන කුත්‍ය කරමින් කාමාවචර විපාක සිත් වලින් එකක් ජවනයෙන් අර අනුභව කරලා ඉතිරි වුණු අරමුණු රසයේ විඳිනා වගේ දෙපාරක් ඇති වෙලා නැතුව යනවා. මෙතන තියෙන තදාරම්මන හිත් දෙකයි ඔබ දන්නව දැන් තදාරම්මන හිත් දෙකක්ම ඇති වෙන්න ඕන කියලා. දෙවනි තදාරම්මන හිත නැති වෙලා ගියාට පස්සේ රූප අරමුණට ගත වෙච්ච කාලේ චිත්තක්ෂණ 13යි. එතකොට චිත්තක්ෂණ 13ක් තමයි රූප අරමුණට ගත වෙලා තියෙන්නේ. තදාරම්මනයන්ගෙන් වීතිහිත් අවසන් වෙච්ච හින්දා මේ චිත්ත වීතියේ ඉතිරි චිත්තක්ෂණ 4 භවාංග හිත් වලින්ම පිරෙනවා. මේ පළවෙනි විභූතාරම්මන කාමජවන චිත්ත වීතිය. එතකොට විභූතාරම්මන කාමජවන චිත්ත වීතියට තියෙනවා චිත්තක්ෂණ 14 කාලයක්. රූපේ කාලේ එතනදී පළවෙනි එක අතීත භවංග, භවංග චලන, භවංග පච්චේද, ඊට පස්සේ මනෝද්වාරා වචනය, ජවනේ 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 විදිහට ඒ 11 වෙනි එක දක්වා ජවනේ, 12 තදාරම්මණය, ඊට පස්සේ තදාරම්මණේ, ඊට පස්සේ භවංග හතරක් ඇති වෙනවා. පැහැදිලිද? ඒ තමයි පින්වත්නි පළවෙනි අපි මේ කතා කරන විභූතාරම්මන චිත්ත වීතිය. එතකොට විභූතාරම්මන චිත්ත වීතියකදී පින්වත්නි මෙන්න මේ විදිහට ඇති වෙනවා නම් ඒක පළවෙනි විභූතාරම්මන චිත්ත වීතිය වෙනවා. ඔක්කොම විභූතාරම්මන චිත්ත වීති පහක් තියෙනවා. ඒ චිත්ත වීති පහෙන් පළවෙනි එක තමයි දැන් අපි කිව්වේ. අංක 130 අකුරෙන් කිව්වේ මොකද්ද? අතීත භවංග ස්වාමීන් වහන්ස. අතීත භවංග. දෙක භවංග චලනය. තුන්වෙනි හිත භවංග උපච්ඡේදය. භවංග උපච්ඡේදය. හතරවෙනි එක එතකොට මේ තුන්වෙනි එක බවංගු පච්චේදයේ වෙදී ඒක විශේෂත්වයක් තියෙනවා. අපි මොකක්ද විශේෂත්වය? ద్వාරයක් වෙනවා. මනෝද්වාරය. ඊට පස්සේ හතරවෙනි එක මනෝද්වාර වචනය චිත්ත වීති පටන් ගන්න මේ කීවෙනි එකෙන්ද? හතරවෙනි එක මනෝද්වාර වචන චිත්ත වීතිය පටන් ගන්න හතරවෙනි එකෙන්. පස්සෙනි හිත ජවන්සන. හයවෙනි හිත ජවන්සන. හත්වෙනි හිත ජවන්. අට ජවන්. නවය ජවන්සන. 10 ජවන්සන. 11 ජවන්සන. හොඳයි. එතකොට 11න් අවසන් වෙනවා ඒ ජවන්සෙත් 7. ඊට පස්සේ 12 තදාරම්. 13 තදාරම්මන හිත් දෙකත් ඇති වුණා. ඒ වුණාට මේක විභූතාරම්මන චිත්ත වීතියේ පළවෙනි විභූතාරම්මන චිත්ත වීතියේ හිඳ ඉතාම හොඳට පැහැදිලිවම දකිනවා, පැහැදිලිවම වැටහෙනවා. නමුත් අර ඒ චිත්ත වීතියේ තව වීති හිත් හතරක් තියෙනවා. ඒ හතර වෙනුවට 14 එන්නේ මොකද්ද? 15 16 ඒ විදිහට පින්වත්නි පළවෙනි චිත්ත වීතිය ඇති වුණා. පළවෙනි විභූතාරම්මන චිත්ත වීතිය. පැහැදිලිද?
ඔය තරම් සරලව කියන්නේ ඉතින් ඔක පැහැදිලි වෙන්න ඕන නේද ඇත්තන්ට හොඳයි ඊට පස්සේ දෙවෙනි චිත්ත වීතිය දැන් දැන් ඔය ඇත්තන්ට ඊට ටික ඉක්මනට ඉක්මනට තේරෙනවා මොකද පළවෙනි එක දැනගත්ත කියන්නේ ඊට පස්සේ ඒ වගේම තමයි පුංචි පුංචි සුළු වෙනස්කම් විතරයි ඇති වෙන්නේ අරමුණේ පැහැදිලි බව ටිකක් අඩු වුණා නා අතීත භවංග හිත් දෙකක් ගත වෙනවා කලින් එකේ එකයිනේ දැන් මේක දෙකක් ගත වෙනවා ඊට පස්සේ පස්සේ වෙනස් වෙන ඕන එක එක ඊට පස්සේ පිළිවෙලින් ඇති වෙන්නේ භවංග චලනය භවංග පච්ඡේදේ මනෝ ద్వාරා වචනය ඉන් පස්සේ ජවන්සිත හත තදාරම්මන දෙක ඇති වෙනවා ඒ සිද්ධා හතරක් වුණා ඒ 14ක් ගියාට පස්සේ තව චිත්තක්ෂණ තුනක් තියෙනවා කලින් එකේ හතරක් ඇති වුණා භවංග ඉතිරි වෙලා තියෙන චිත්තක්ෂණ තුනයි ඒ භවංග සිත් තුනට තමයි ඒක වැටෙන්නේ එතකොට මේ දෙවැනි විභූතාරම්මන කාමජවන චිත්ත වීතිය කාමජවනයන්ගේ දෙවැනි විභූතාරම්මන කාමජවන චිත්ත වීතිය අංක 1 අතීත භවංගය 2 අතීත භවංගය 3 භවංග චලනය 4 භවංග උපච්ඡේද 5 මනෝද්වාර වචන සිත 6 ජවන් සිත 7 ජවන් 8 ජවන් 9 ජවන් සිත 10 ජවන් 11 ජවන් සිත 12 ජවන් සිත 13 සදාරම්මන 14 සදාරම්මන 15 භවංග 16 භවංග 17 භවංග එතකොට මේ දෙවැනි විභූතාරම්මන කාමචවන චිත්ත වීතිය දැන් තුන්වැනි විභූතාරම්මන කාමචවන චිත්ත වීතිය තෙන්නේ තුන්වැනි විභූතාරම්මන කාමචවන චිත්ත වීතියේදී අතීත භවංග හි තුනක් ගත වෙනවා ගත විලා තමයි භවංග චලනේ වෙන්නේ භවංග උපච්ඡේදී වෙන්නේ මනෝ ద్వාරා වචනේ වෙන්නේ ජවන් සිත් හත ඇති වෙන්නේ තදාරම්මන දෙක ඇති වෙන්නේ එහෙම සිත් 15ක් යනවා චිත්ත වීතියේ 14 තව දෙකක් ඉතිරි වෙනවා චිත්ත වීතියේ ඒ 15ක් ඉපදලා නැතුණාට පස්සේ ඉතිරි චිත්තස්සන දෙක භවංග හිත් දෙකකින් තමයි පිරීලා චිත්ත වීතිය අවසන් වෙන්නේ අංක 1 අතීත භවංග 2 අතීත භවංග 3 අතීත භවංග 4 භවංග චලනය 5 භවංග උපච්ඡේදය 6 මනෝද්වාර වචනය 7 ජවන 8 ජවන 9 ජවන 10 ජවන 11 ජවන 12 ජවන 13 ජවන 14 සදාරම්මන 15 සදාරම්මන 14 මනෝද්වාරය උනේ කීවෙනි එකද? හයවෙනි හිත. එතකොට මනෝද්වාරය උනේ පස්වෙනි සිත. මනෝද්වාර වජ්ජනේ හයවෙනි සිත මනෝද්වාරය. මනෝද්වාරය උනේ පස්සෙනි හිත. ඒ කියන්නේ භවංගු පච්චේදී තමයි මනෝද්වාරයේ උනේ. එතකොට 6 වෙනි එක උනේ මනෝද්වාර වචනය. මනෝද්වාර වචනය. එතකොට 14 වෙනි හිත උනේ සදාරාමණය. 16 වෙනි හිත උනේ භවංගය. හොඳයි. දැන් එතකොට පින්වත්නි අපි මේ විදිහට තුන්වැනි විභූතාරම්මන ඒ කියන්නේ පැහැදිලි අරමුණු අරගෙන ගන්න ඇතිවන තුන්වැනි මනෝද්වාරික චිත්ත වීතියත් ඉගෙන ගත්තා. ඉතා ප්‍රකට පැහැදිලි අරමුණුත් එක්ක ඇතිවන තුන්වැනි මනෝද්වාරික චිත්ත වීතිය. මේ ටික ඉගෙන ගන්නකොට ඔය ඇත්තන්ට
පැහැදිලි අරමුණු අපැහැදිලි අරමුණු කල්පනා කරන ස්වභාවය ඇහෙන් දැක්ක රූපත් එක්ක පසු ඒක මතක් කරන විදිය එතකොට ඇතිවන හිස් ස්වභාවය මොන වගේ චිත්ත වීදි කියලා දැන් ඔය ඇත්තට තීරණය කරන්න දැනගන්න හැකියාව ලැබෙන්න ඕන දැන් හතරවෙනි චිත්ත වීතිය සතරවන විභූතාරම්මන කාමජවන චිත්ත වීතියේදී අතීත භවංගෙහි හතරක් ඇති වෙනවා ඊට පස්සේ භවංග චලනය භවංග පච්ඡේදය මනෝතරා වචනය ජවන් හත තදාරම්මන දෙක කියන හිත් 16ක් ඇති වෙනවා සිත් 16ක් ඇති වෙලා නැති වුණාට පස්සේ ඉතිරි චිත්තක්ෂණය භවංග හිතකින් පිරිලා චිත්ත වීතිය අවසන් වෙනවා හතරවෙනි විභූතාරම්මන කාමජවන චිත්ත වීතියේ පළවෙනි එක අතීත භවංග දෙක අතීත භවංග තුන අතීත භවංග හතර අතීත භවංගය භවංග චලනය හය භවංග උපච්ඡේදය හත මනෝද්වාර වචන අට ජවනය නවය ජවනය දහය ජවනය එකොළහ मनो द्वारे हितवन हित मुखद මනෝද්වාරා වචනේ 15 වන හිත සදාරම්මන 17 වන හිත භවංග ඔය ඉගෙන ගත්තේ හතරවෙනි විභූතාරම්මන කාමජවන චිත්ත වීතිය දැන් පස්වන විභූතාරම්මන කාමජවන චිත්ත වීතිය මේක විභූතාරම්මන මනෝද්වාර මනෝද්වාර මනෝද්වාරික විභූතාරම්මන චිත්ත වීති පහෙන් පින්වත්නි අන්තිම එක. පස්සන විභූතාරම්මන කාමචවන වීතියේ අතීත භවංග පහක් ගත වෙලා භවංග චලනයේ ඇති වෙනවා. භවංග පච්ඡේදයේ ඇති වෙනවා. මනෝද්වාර වචනයත් ඇති වෙනවා. ඒ වගේම ජවන්සිත හතත් ඇති වෙනවා. තදාරම්මන දෙකක් ඇති වෙනවා මේ විදියට සිත් 17ක් නැති වෙලා ගියාට පස්සේ ඒ චිත්ත වීතිය අවසන් වෙනවා අතීත භවංග පහක් ගත වෙනවා භවංග චලනයේ ඇති වෙනවා භවංග පච්ඡේදයේ ඇති වෙන මනෝද්වාර වචනයේ ඇති වෙනවා ඔබ දන්නා මනෝද්වාර වචනයෙන් පස්සේ ජවන් හත තියෙන්නේ ඊට පස්සේ තදාරම්මන දෙක ඇති වෙනවා චිත්තක්ෂණ 17 නැති වෙලා ගියාට පස්සේ ඒ චිත්ත වීතිය අවසන් වෙනවා එක අතීත භවංග එක අතීත භවංග තුන අතීත භවංග හතර අතීත භවංග පහ අතීත භවංග හය භවංග චලනය හත භවංග උපච්ඡේදය අට මනෝද්වාර වචන සිත දහය නවය ජවන නවය එතකොට මේ විදිහට පින්වත්නි වීතිහි දහත ඇති වෙනවා මතක තියාගන්න මේ වීතිහිත් පසෙම මනෝද්වාර වචනය ජවන්සිත හත තදාරම්මන දෙක කියන මේ වීතිහිත් 10ෙම ඇති වෙනවා තදාරම්මන මේ පහේම ඇති වෙන්න ඕන එතකොට ජවන් හත මේ පහේම වීතිහිත් පහේම ඇති වෙන්න ඕන මනෝද්වාර වචනය කොහොමත් ඇති වෙන්නම ඕන ඒ වගේම තදාරම්මන දෙක අනිවාර්යයෙන්ම මේ කියන විභූතාරම්මන චිත්ත වීති පහේම අනිවාර්යයෙන්ම යෙදෙන හිත් දෙකක් තදාරම්මන සිත් දෙක ඉරෙන්න ඕන. දැන්
දැන් ඔය ඉගෙනගෙන අවසන් කළේ විභූතාරම්මන චිත්ත වීති පහ ඒ මනෝද්වාරික කාමජවනවල විභූතාරම්මන චිත්ත වීති පහ චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තියෙන අවිභූතාරම්මන වීති හිත් දෙක තමයි දැන් ඊළඟට හිතද මෙහි ඊළඟට ඔය ඇතු දැනගන්නේ එතකොට ඔබ හිතට ගන්න ඕන අවිභූතාරම්මන කියලා කියන්නේ අප්‍රකට අරමුණක් කියන එක විභූතාරම්මන කියන්නේ ප්‍රකට පැහැදිලි අරමුණක් අවිභූතාරම්මන කියන්නේ අප්‍රකට අපැහැදිලි අරමුණක් අප්‍රකට අරමුණක් හමු වුණාම අර වගේ පැහැදිලි අරමුණක් නැතුව අප්‍රකට අරමුණක් හමු වුණාම හිතට භවංග හිත් හයක් හෝ හතක් ඇති වෙනවා දැන් ඔය ඇත්තන මේකත් එක්ක අර සමහර කට්ටිය හවසට තමන්ගේ නිවෙස්වල අර පුටුවල එහෙම වාඩි වෙලා ඉන්නකොට ඈත පාරේ තියෙන ලයිට් කණුවේ ලයිට් එළිය තමන්ගේ ගෙදර තියෙන කෙසෙල් කොළීට වැටලා නිකන් ඒක හෙලවෙනකොට අන්න අමනුස්සීක් වගේ කියලා අර බයි පැනදුවා නිකන් ඇත්තට ඔන්න හොල්මනක් කියලා අන්න ඒ වගේ මේ අප්‍රකට අරමුණු එහෙම ඇති වෙනකොට අතීත භවංග සිත් හයක් ගත වෙලා භවංග චලනේ භවංග පච්චේදය මනෝද්වාරා වජ්ජනය ජවන් හත මේ විදිහට සිත් ඔක්කොම 16ක් ඇති වෙනවා හැබැයි 16ක් ඇති වුණාට පස්සේ තව එකයි සිත පවතින චිත්ත වීතිය පවතින ඉතුරු වෙලා තියෙන හිත ඔබ දන්නවා තදාරම්මන සිත් දෙකක් කරෙන්නේ එකක් ඇති වෙන්නේ නැහැ කියලා එතකොට ඉතිරි චිත්තක්ෂණයේදී තදාරම්මන සිත් දෙකක් හට ගන්නට ඉඩ නැති හින්දා ඒ චිත්තක්ෂණය භවංග හිත කීම පිරිනවා මේ පළවෙනි අවිභූතාරම්මන චිත්ත වීතිය එක අතීත භවංග දෙක අතීත භවංග තුන අතීත භවංග හතර අතීත භවංග පහ අතීත භවංග හය අතීත භවංගය දැන් මෙතනින් වෙනස් වෙනවා එතකොට හත භවංග චලනය අට භවංග උපච්ඡේදය භවංග උපච්ඡේදය කියන්නේ මනෝද්වාර නවය මනෝද්වාර වචන සිත දහය ජවන් ච එකොළහ ජවන් දොළහ ජවන් දහතුන අවිභූතාරම්මන කාමජවන චිත්තවීති කියන්නේ අප්‍රකට අරමුණක් හමු වුණාම දෙවෙනි අවිභූතාරම්මන කාමජවන චිත්ත වීතියේ අතීත භවංගෙහි හතක් ගත වෙනවා. අතන හයයි මෙතන හතක් ගත වෙනවා. ගත වෙලා ඊට පස්සේ භවංග චලනේ භවංග පච්චේදී මනෝද්වාරා වචනේ ජවන් සිත් හත කියන සිත් 17 ඇති වෙලා නැති වුණාට පස්සේ එයිම චිත්ත වීතිය අවසන් වෙලා යනවා. 1 අතීත භවංග 2 ඒ විදිහට පින්වත්නි ඒ චිත්ත වීති මේ සිත් 17ක ආයු කාලයෙන් චිත්තක්ෂණ 17ක ආයු කාලයෙන් නැති වෙලා යනවා රූපේ ආයු කාලයේ එක හැබැයි චිත්තක්ෂණ 17ක ආයු කාලයක් නැති කාමජවන් වීති තියෙනවා මේ කාමජවන් වීති චිත්තක්ෂණ 17ක ආයු කාලයක් නැතිව අපි දැන් ඉගෙන ගන්න ඒවා
අතීත හරි අනාගත හරි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදිය එහෙම නැත්නම් සිත් එහෙම නැත්නම් චෛතසික එහෙම නැත්නම් නිවන එහෙම නැත්නම් සම්මුතියේදී මේසපුතු ආදී විදියට අපි පනවාගත් ප්‍රඥාප්ති මේ විදිහේ මොනම හෝ ආකාරයක අරමුණු වලට වර්තමාන අර දෙවිසි රූපයන්ට ඒ කියන්නේ රූප 28න් අපි කිව්වා රූප 22ක් සම්බන්ධව එතකොට ඒකේ ආයු කාලයේ චිත්තක්ෂණ 17ක ආයු කාලේ එතකොට දෙවිසි රූපයන්ට වගේ ආයු කාලයක් නියම නැති හින්දා ඒ වගේ අරමුණක් එල්බගෙන 15 වන චිත්ත වීතියක චිත්තස්සන ගණන මෙපමණයි කියලා නියම කිරීමක් නැහැ. චිත්තස්සන 17යිමයි නැත්නම් චිත්තස්සන මෙපමණ ප්‍රමාණයක් කියලා ගානේ නියමයක් නැහැ. අරමුණේ ස්වභාවයේ අනුව තමයි 15 වන සිත් හටගෙන නැති වුණාට පස්සේ චිත්ත වීතිය අවසන් වෙන්නේ. අරමුණේ ස්වභාවයේ අනුව. මේ චිත්ත වීතිවල අතීත භවංගයන්ගේ හට ගැනීමක් නැහැ. මොකද චිත්තක්ෂණ 17ක ආයු කාලයක් මේව ගන්නෙ නැති හින්දා අතීත භවංගයන්ගේ හට ගැනීමක් නැහැ මේ චිත්ත වීතිවල මේ විදියට හම්බවන අරමුණු විභූත අරමුණු අවිභූත අරමුණු විදියට දෙආකාරයක් වෙනවා විභූත අරමුණු කියන්නේ ප්‍රකට අරමුණු අවිභූත අරමුණු කියන්නේ අප්‍රකට අරමුණු එතකොට ප්‍රකට අරමුණු විදිහටත් අප්‍රකට අරමුණු විදිහටත් මේක දෙආකාරයක් වෙනවා දැන් අපි විභූත අරමුණක් නැත්තම් ප්‍රකට අරමුණක් හම්බ වුණාම පිළිවෙලින් ඒ චිත්ත වීති ඇති වෙන්නේ කොහොමද කියලා බලමු අතීත භවංග නැහැ මේක අතීත භවංග නැතුව ගන්න ඕන මොකද චිත්ත වීතියේ මේ ආරම්භනේ ඇවිල්ලා අතීත හරි අනාගත හරි ඒක වර්තමාන එකක් නෙමෙයි වර්තමාන අරමුණක් නෙමෙයි ගන්නෙ අතීත හරි අනාගත හරි එහෙම නැත්නම් චිත්ත චෛතසික හරි එහෙම නැත්නම් නිවන හරි නැත්නම් සම්මුති අරමුණු හරි ඒ වගේ අරමුණක් ගන්න හින්දා පිළිවෙලින් භවංග චලනයක් ඇති වෙනවා භවංග උපච්ඡේදයක් ඇති වෙනවා මනෝද්වාරා වචනයක් ඇති වෙනවා ජවන්හිත් හතක් ඇති වෙනවා මේ විදියට සිද්ධායක් ඇති වෙලා නැති වුණාට පස්සේ අරමුණ ප්‍රකට අරමුණක් හින්දා තදාරම්මන හිත් දෙකක් ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ මේ චිත්ත වීතිය අවසන් වෙලා යනවා මේක විභූත ආරම්මන චිත්ත වීතිය දැන් මේ කියපු චිත්ත වීති වලින් ඔය ඇත්තන්ට ලොකු කතාවක් හදාන්න පුළුවන් ඒ තමයි කෙනෙක් හිතන පාත්න විදිය කොහොමද වෙන්නේ මොන ආකාරයේද වෙන්නේ අතීත සිතුම් පැතුම් වර්තමාන සිතුම් පැතුම් වර්තමානයේ අරමුණු ගහණය කරගත්ත විදිය මේ ආදී විදිහට ඔය ඇත්තන්ට චිත්තචෛසික වැඩපිළිවෙල ක්‍රියාත්මක වන විදිය නාම රූප සැකසන විදිහෙම අති දක්ෂ විදියට ගොඩනගා ගන්න පුළුවන් හරියට ස්වාමින්වහන්සේලා කරනවා හුදකලාව පරියන්කෙන් වාඩුණාට පස්සේ සාමිනාත සිත හසුරුවමින් මේ විදියට ස්කන්ධ ධාතු ආයතන ආදී මේ ක්‍රියා පටිපාටිය එකිනෙකට ගලපලා හරියට ගොඩනැගිල්ලක් ගොඩනගනවා වගේ තමන් වහන්සේලාගේ චින්තන ධාරාව සම්පූර්ණයෙන්ම සත් ස්වභාවයන් නිර්මාණය කරවමින් අහපව හකුලවමින් අහපව හසුරුවමින් විවිධ විදිහට පින්වද සිත හසුරුවන මේක වටහා ගන්න කටයුතු කරනවා පාඩමට එහා ගිය ගමනකුත් ඔබට යන්න පුළුවන් හිතන්න පුරුදු වෙන්න ඕන කල්පනා කරන්න පුරුදු වෙන්න ඕන අර කියන්නේ හිතන්නට කැමැති පුද්ගලයාට හුදකලාව ස්වර්ගයක් කියලා ඉතින් ඔය ඇත්ත මේ පාඩම් දැනගත්තට පස්සේ ඒ ඔස්සේ හිතමින් කල්පනා කරමින් පින්වත්නි ඒ නාම රූප වල හැටි තීරුම් ගන්න ඕනේ එක එකයි හිතන පත්න විදිය දේවල් හිතන පත්න විදිය මනුස්සය හිතන පත්න විදිය බ්‍රහ්මිය හිතන පත්න විදිය සතර අපාගත ඇතු හිතන පත්න විදිය දැන් සමහර සත්ව කොටස් එහෙම ගත්තාම දැන් ඔය ඇත්තන්ගේ භාෂාවෙන් කිය අමු මෝඩයි කියලා කියනව නේද සමහර සත්ව ඒක මෝඩ උල්පත් හැබැයි සමහර සත්ව හරි නුවණක්කාරයි දැන් අලි වගේ සත්වයෝ හරි නුවණක්කාරයි සමහර සත්‍ය හරීම ඕන. ඉතින් ඒ ස්වභාවයන් එහෙම වෙන්නේ කොහොමද කියලා එහෙම මේ චිත්ත වීති දැනගෙන ගත්තාම ඒ අනුව ගලපලා ඔය ඇත්තෝ තීරණවලට එන්න.
එතකොට පළවෙනි හිත මේකේ අංක 17ට අපිට එන්න බෑ නමුත් අර දැනගන්න ඕනේ ඉඳ මම පළවෙනි හිත දෙවෙනි හිත කියලා අහන්න පළවෙනි හිත බවංග චලනය ඔව් එතකොට මේ චිත්ත වීති නැත්තම් විභූත අරමුණක් අරගෙන ඇතිවන මේ චිත්ත වීතිය පටන් ගන්න මොන හිතෙන්ද බවංග චලන බවංග චලනය ඊළඟ හිත චිත්තීය මනෝද්වාරා වචනේ බවංග උපච්ඡේද ඊළඟ එතකොට මෙතනදී මේ චිත්ත වීතිය මනෝද්වාරික චිත්ත වීතිය පටන් ගත්තේ කොතනින්ද? මනෝද්වාර උපච්ඡේදේ. බවංග උපච්ඡේදේ. මේ මනෝද්වාරනේ. මනෝද්වාර වචන සිත මනෝද්වාරය වචන සිත. එතකොට පින්වත්නි, ඒ විදිහට අතීත බවංග බවංග චලනාදීදී අතීත බවංගයක් මෙතන ඉන්නේ නැහැ මෙතන පිළිවෙලින් පින්වර්ත්නි එන්නේ බවංග චලනේ බවංග පච්චේදේ බවංග පච්චේදී මනෝද්වාරේ වෙනවා එතකොට මනෝද්වාරා වචනය ජවන්සිත් හත ඒ වගේම තදාරම්මන සිත් දෙක කියලා මෙතන මේ චිත්ත වීතියට එන්න ඕන ඔක්කොම සිත් කීයද 11යි ස්වාමී 11යි අවිභූතාරම්මන චිත්ත වීතිය ඊළඟට අවිභූතාරම්මන කියන්නේ මොකටද අප්‍රකට අරමුණ එතකොට අප්‍රකට අරමුණක් ඇති වුණාට පස්සේ බවංග චලනය බවංග උපච්ඡේදේ මනෝද්වාර වචනය ජවන් හත ඇති වෙලා අවිභූත අරමුණ ඒක අපකට අරමුණක් හින්දා අර ජවනයන් ගත්ත අරමුණම අරගෙන ඒ අරමුණේම ඉන්න පුළුවන් සිද්දක ඇති වෙන්නේ නැහැ තදාරම්මන සිද්දක ඇති වෙන්නේ නැහැ මේ චිත්ත වීතේ පළවෙනි හිත බවංග චලනය දෙක බවංග උපච්ඡේදේ තුන මනෝද්වාර වචන ඊළඟ මේ චිත්ත වීති තුන ටික ඔක්කොම හොඳයි එහෙමනම් කියන්නක බලන්න සබ්බචිත්ත සාධාන චෛසික ටික පස්ස වේදනා සංඥා චේතනා අකතාව ජීවිතින්ද්‍රේ මානසිකාරේ පකීනක චෛසය කීයක් තියෙනවද 6යි කියන්න බලන්න පිටිතාකර ආරාපේ රදි රීදිය පී ඡන්ද ඔතන ඔක්කොම සිත් ඔක්කොම චෛතසික කීයක්ද කිව්වේ 13 ඒ චෛතසික 13 හඳුන්වන නම අන්‍ය සමාන ඊට පස්සේ චෛතසික 14ක් එනවා ඒ චෛතසික 14 තියෙන කොටසේ ගොඩ හඳුන්වන්නේ මොන නමින්ද අකුසල රාශිය කියන්න බලන්න ඒ චෛතසික ටික ලෝභ මෝහය අහිරිකය අනෝතප්පේ උද්දච්චය ලෝභ දිට්ඨි මාන දෝෂ ඉස්සා මච්චරිය උච්ච විචිකිච්ඡ තීන මිත්ත විචිකිච්ඡ අන්තිම ලෝභ සිකි අපි දැන් ඉගෙන මතකයට ගත්තා අන්‍ය සමාරාසය අකුසල රාශිය සෝබන රාශියට ඔක්කොම චෛසික කීයක් තියෙනවද 25 ස්වාමීන් වහන්සේ ඒකෙන් සෝබන සාධාන චෛසික කීයක් තියෙනවද 19ක් ස්වාමීන් වහන්සේ කියන්න බලන්න සද්දා සති හිරි ඔත්තප්ප හලෝ
අලෝභ අලෝභ තදෝෂ අදෝෂ අත්මජ්ජිත ආයවස් ආයපාගුණ්‍යතා චිත්තපාගුණ්‍යතා ආයච්චුකතා චිත්තජ්ජුකතා පාජුජ්ජුකතා චිත්තජ්ජුකතා එතකොට විරති ජයසිය කීයක් තියෙනවද තුනයි යන්න බලන්න සම්මා කම්මන්ත කියලා තිබ්බොත් ඔබ ඒක විස්තර කරන්නේ කොහොමද? කයෙන් සිදුවන කයෙන් සහ වචනයෙන් සිදුවෙන වැරදි වලින් වැළකීම. මොනවද මේ නිවැරදි ක්‍රියා තුන? අනගාතයෙන් වැළකීම අදත්තාදානයෙන් වැළකීම කම්මිතාචාරයෙන් වැළකීම වැළකීම බොහොම හොඳයි සම්මා වාච එතකොට පින්වත්නි අත්‍යවශ්‍යම කරුණක් තියෙනවා ඒ අත්‍යවශ්‍යම කරුණ යෙදෙනකොට අපි ඒක තිහේතුක හිත් කියලා කියනවා එතනදී ඒ තිහේතුක හිත් ඇතිවීමටත් මගපල් ලබන්නටත් සත්වයෝ පුද්ගලයෝ ආත්ම කියලා හිතාගෙන ඉන්න කවුණු ඔක්කෝම වැරදි කියලා තේරුම් අරගෙන ඇත්තටම තියෙන කවුණු දැනගන්නත් ඕන කරන මේ ප්‍රධාන සාධකය මාර්යාට පහර දෙන්න පුළුවන් ප්‍රධානම කවුණ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මොකක්ද ඒ චෛසිකය? සංඥා චෛසිකය උද්දච්ච සම්පයුත්ත හිතයි විචිකිච්ඡ සම්පයුත්ත හිතයි කියන හිත් දෙක හඳුන්වන නම් මොකද්ද? මෝහ මූලික සෙත්. අකුසල සිත්. එතකොට දේශ මූල හිත් කීයක් තියෙනවද? දෙකයි. කියන්න බලන්න මොනවද? දෝමනස්සස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 
ලෝභමූල සිද්දිකයි මේ දෝෂමූල සිද්දිකයි කියන සිත් හතර අයින් කළාම තව සිත් අටක් ඉතිරි වෙනවා. ඒ සිත් අට මොනවද? ලෝභමූල සිත් අට. කියන්න බලන්න. බොහොම හොඳයි. එතකොට පින්වත්නි බල්ලන් කපුටන් වැනි තිරිසන් අපායේ පරදතූප ජීවී වැනි ප්‍රේත අපායේ අසුර අපායේ සංජීව කාලසූත්‍ර ආදී ඒ නරක ඒ අපායේ ඒ සතර අපායේ උප්පත්ති ලබා දෙන සිතක් තියෙනවා. ඒ හිත මොකද්ද? අකුසල විපාක සිත් ඔක්කොම කීයක් තියෙනවද? ඇයි අපි මේවට අහේතුක කියන්නේ? ඔක්කොම හේතුන්ගෙන් හද ගන්නවා නම් මේවට අහේතුකයි කියන්නේ. මේවා හේතු නිසා අලෝභ අද්වේෂ අමෝහ කියන හේතු සම්බන්ධ නොවන නිසා. එතකොට ඒ අහේතුක අකුසල විපාක සිත් හත කියන්න බලන්න. උපේක්ෂාසගත චක්කු විඥාන උපේක්ෂාසගත සෝත විඥාන සිත උපේක්ෂාසගත ඥාන විඥාන උපේක්ෂාසගත විඥාන දුක්ඛ සංසගත කාය විඥාන උපේක්ෂාසගත
උපේක්ෂා සහගත සංකීර්ණය. බොහොම හොඳයි. එතකොට මිනිසුන් අතරත් විනිපාතික සත්ත්වයන් අතරත් අන්ධකොළු බිහිරි මන්දබුද්ධිකාදී වැනි උප්පත්ති දෝෂ ඇතිව උපදින අය පහළ වෙන්නේ මොන ප්‍රතිසන්දි විඥාණයෙන්ද? එතකොට ඔක්කොම පින්වත්නි ක්‍රියාසිත අ හේතුක සිත්වලදී ක්‍රියාසිත් කීයක් හම්බුණාද? ඒ සිත් තුනෙන් අපි මේ චිත්ත වීති ඉගෙන ගන්න තැනේදී නිතරම කතා කරපු හිත් කීයක් තියෙනවද? එතකොට පංචද්වාර වචන හිතේ මොකද්ද කරන්නේ? පංචද්වාරයේ චිත්ත වීතියක පංචද්වාරයට එන සිත යොමු කරනවා යොමු කරනවා අදාළ ద్వාරයට ස්වාමීන් වහන්සේ එතනින් චිත්ත වීතියට යොමු කරනවා චිත්ත ආවර්ජන කුත්ති පංචද්වාරයෙන් කරන්නේ චක්කු විඥාණයට හෝ සෝත විඥාණයට සිත යොමු කරනවා ස්වාමීන් වහන්සේ ඔය එතකොට ඒ අරමුණ අර ගන්නවා එතකොට පංචද්වාරයේ අරමුණ මොකද්ද එතකොට හසිතුප්පාද හිත ඇති වෙන්නේ කාටද? රහතන් වහන්සේලාට. එතකොට සිනහව කී ආකාරයක් වෙනවද? හයක්. අසාකාරය ස්වාමීන් වහන්සේ. සිනාව අසාකාරය. අසාකාරය. හන්දිකාරය. අයාකාරය ස්වාමීන් වහන්සේ මතක නැහැ. අසාකාරය. මනහනේ පස්සනක් පීතිය නෙමෙයි. නෑ හයාකාරය. සිනාව හයාකාරය වෙනවා. එතකොට පින්වත්නි කාමසෝබන සිත් කීයක් තියනවද? 24යි. 24යි ස්වාමීන් වහන්සේ. කාමසෝබන සිත් 24යි. කුසල් හිත් කුසල් 28යි. විපාක 8යි. ක්‍රියාසිත් 8යි ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේලාට ඇති වෙන්නේ කොයි හිද්ද? ක්‍රියාසිත් ස්වාමීන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට ඇති වෙන්නේ කොයි සිද්ද? ක්‍රියාසිත්. ඥාන සම්ප්‍රයුක්ත සිත් කුසල් සිත් ලැබෙනවා විපාක සිත් ලැබෙනවා. එතකොට පින්වත්නි ති හේතුක ප්‍රතිසන්දියක් ලබන්න නම් ඒකෙනෙත් මොන හිත ලැබෙන්න ඕන? ඥාන සම්කුසල් සෙත් ඥාන සම්ප්‍රයුක්ත සිත්. ඒන් කීයක්ද? හතරක් තියෙනවා ස්වාමී. ඒ හතරෙන් එකකින් ප්‍රතිසන්දිය ලබා දෙනවා ති හේතුක උපත. ති හේතුක උත්කෘෂ්ඨ. අලෝබාද ශාමෝහ පූර්ව මුංචන අපර තියෙනවනේ. හැබැයි එක් අවස්ථාවක උත්කෘෂ්ට වුණොත් ද්විහේතුක
විහෙතුක උත්කෘෂ්ඨ වුණා විහෙතුක විහෙතුකයි විහෙතුක උත්කෘෂ්ඨ වුණොත් හේතුක උත්කෘෂ්ඨය ලැබෙන්නේ කොයි කොයි භූමිවලද කාම සුගති විතරද තිහේතුක උත්කෘෂ්ඨය එහෙමයි සෝන එතකොට වෙනත් ක්‍රමයකට උපදින්නේ බ්‍රහ්ම ලෝකවල කට්ටිය මහගත එතකොට බ්‍රහ්ම ලෝකවල උපත්ති ලැබනකොට ඒ අය ති හේතුකද දි හේතුකද හේතුකයි බ්‍රහ්ම ලෝකවල උපත්ති ලබද්දී ඒ අය ති හේතුක උපත්තිය හැබැයි එතනදී වෙනසක් තියෙනවා කාමජවනයන් නෙමෙයි එතන තියෙන්නේ අර්පණාජවනය අර්පණා නැත්තම් රූපාරූප නැත්තම් මහත්ගත ජවනයක් එතකොට ඒ බ්‍රහ්ම භූමිවල ඇත්තොත් ති හේතුකයි. මනුස්ස දිව්‍ය ආදී තැන්වල ඉන්න ඇත්තොත් ති හේතුක වෙනවා. හැබැයි එතනදී කාම රූප ආදී ජවන ස්වභාවයන්ගේ වෙනස්කමක් තියෙනවා. හැබැයි මනුස්ස දෙවිවරු අතර ති හේතුක වගේම දි හේතුකයත් උපදින්න පුළුවන්. හැබැයි දෙවිවරු අතර අහේතුක සුගතිය ඉන්නවද? නෑ. හොඳයි පින්වත්නි. එතකොට රහතන් වහන්සේලාට ඇති වෙන්නේ මොන හිද්ද? ක්‍රියාසිට ස්වාමීන් වහන්සේ. රහතන් වහන්සේ නමක් රහත් වූාට පසු නැත්නම් අනාගාමී උත්තමයන් වහන්සේ නමක් මේ රහතන් වහන්සේ නමක් වූ රහත් තෙරණින් වහන්සේ නමක් වුණොත් නැත්නම් ඔය ඇත්තෝ අද හරි හෙට හරි මාසයකින් හරි අවුරුද්දකින් හරි මේ ජීවිත කාලේ යම් දවසක හරි මෙතෙන්දී ඔබට බැරිව ගියොත් ඊළඟ භවයේ හරි ආත්ම භව 100ක් 1000ක් ලස්ස ගානක් ගිහිල්ලා හරි කවද හරි ඔබ රහත් වුණොත් ඒ රහත් වූ මොහොතේ පටන් පින්වත්නි අනාගත ස්කන්ධයන්ගේ පැවැත්මක් සිද්ධ වන චිත්ත වැඩපිළිවෙලක් වෙනවද නැද්ද? නෑ ස්වාමීනි. එතකොට ඒ රහතන් වහන්සේට වූ රහත් වෙනින් වහන්සේට ඇති වෙන්නේ මොන හිද්ද? ක්‍රියාසිට ස්වාමීනි. ඒ වුණාට ඒ රහතන් වහන්සේගේ හෝ රහත් වෙනින් වහන්සේගේ නාම රූප ධර්මයෝ හටගන්නේ අනුපාසේස පරිනිර්වාණය දක්වා හේතුන්ගෙන්ද නැත්නම් වෙනත් ක්‍රමයකටද? හේතුන්ගෙන් හට ගන්න රූප ධර්ම වලට අතීත කර්මාදී හේතු බලපානවක් නැද්ද? බලපානවා. එතකොට කවද හැ දවසක පීනුවම් පාන කම්ම කර්මජ හේතුව ඕනද නැද්ද? අවශ්‍ය ඕනේ ස්වාමීනි. සීවලී මහරහතන් වහන්සේ දානේ ලෝසක මහරහතන් වහන්සේ දානේ නොලැබුණා. අගතන්තර කියන්න එපා නොලැබීම අතර ඉදිරියෙන් හිටියා. එහෙනම් අදට පාඩම එතකින් අවසන්. හොඳයි පින්වත්නි මං හිතන්නේ අහන්න නම් ප්‍රශ්න නැතිවදී බොහොම සරලව සියල්ල අවසන් වුණා. මෙතෙක් කියලා ඔබ රැස් කරගත්ත පුණ්‍ය කුසල සම්භාරය ඔබ නමින් මිය ගිය සියලු ඥාතීන්ට අනුමෝදන් කරන්නට ඕනේ. සත්පුරුෂ පින්වත්නි මේ අද ධර්ම දාන දායකත්වයෙන් දැරිය අපි පින්වන්ත එඬුබාහි පදිංචි ධම්මික මහත්මානන් සහ දයාබර මහත්මිය සාන්තිගමගේ මහත්මිය අදත් මේ සඳහා විශාල විහිසක් කරගෙන කටයුතු කරේ අපේ අපරැක්කේ පඤ්ඤාසාර පින්වත් අපේ සිස පොඩි හාමුදුරුවන් වහන්සේ විවිධ රටවල සිටි මේ සත්පුරුෂ අද ගත්ත මෙතෙක් රැස් කරගත්ත පුණ්‍ය සම්භාරය ඔය සදහැවතුන් නමින් මියගේ සසරගත පාදත් වූ ජීවී අතීත බවල මාපි අඹ සැමිදෝ දරු නෑ හිතමිතුරන් හිටිය නමුත් ඔවුන්ගේ කර්මජ වරදින් අද පාදත් වූ ජීවී ඔබ වටා අසරණව ඒ අවස්ථතා සම්පූර්ණ කරගන්නට පැමිණ ඇති නෑදැයින්ට ඒකාන්තේම මේ පින් අනමෝදන් වී වායිකල පාදත් වූ ජීවීනට පින් අනමෝදන් කරන්න ඉදම් මේ ඥාති නමුතු සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් කරන්න අල්පේසාක මහේසාක මහානුභාව සම්පන්න පින් කැමති දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා නිරතුරුවම ඔබ සැවම රකිත්වා ඒකල දෙවියන්ට පින් අනුමෝදන් කරන්න ආකාසට්ටාච ආකාශට්ටාච බුම්මත්තා දේවානාගා මහිතිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්කන්තු සම්බුද්ධ ශාසනං චිරන් රක්කන්තු සම්බුද්ධ දේශනං
चिरंरक्कन्तु संबुद्ध श्रावक මේ සීලම පුණ්‍ය ධර්මය කවදා හෝ දිනකදී පෙරලා කවදා හෝ දිනකදී මී යමින් නැවත නැවතත් භවයේ සැලසන ගුහර දුක්ඛිත සසල දුක්නසා සසරින් ඊතරව නිවන් දකින්නට හේතු සම්පත්ම වේවායි කියලා නිවනම අරමුණු කරන්න ඉදන් මේ පුඤ්ඤං ධම්මේ පුඤ්ඤං ආසවක්ඛය වහන් හෝතු ආශ්‍රවක්ඛය වහන් හෝතු මේ පින නිවන් අවබෝධ වීම පිණිසම නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා මේ කුසලයේ බලයෙන් මේ කුසලයේ බලයෙන් නිවන් දකිනාතුරුම නිවන් දකිනාතුරුම පස්පව් දස අකුසල් කරන පස්පව් දස අකුසල් කරන බාලයින්ගේද බාලයින්ගේද අසත්පුරුෂයින්ගේද අසත්පුරුෂයින්ගේද පාපමිත්‍රයින්ගේද පාපමිත්‍රයින්ගේද ආශ්‍රයනු ලැබේවා ආශ්‍රය නුලැබේවා දානාදී දානාදී පින්කම් කරන පින්කම් කරන සීලාදී සීලාදී අනන්ත ගුණ පුරන අනන්ත ගුණ පුරන විදර්ශනාදී විදර්ශනාදී භාවනා වඩන භාවනා වඩන සත්පුරුෂයින්ගේද සත්පුරුෂයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද කල්යාණ මිත්‍රයින්ගේද බුද්ධාදී බුද්ධාදී ආරි මහෝත්තමයින්ගේද ආරි මහෝත්තමයින්ගේද ආශ්‍රයම ලැබේවා ආශ්‍රේම ලැබේවා අත්පුරුෂ පින්වත්නි පින්වන්ත ඔබට අපි ආශිර්වාද කරන්නේ අපේ ශිෂ්‍ය අපරේකේ පඤ්ඤාසාර පොඩි හාමුදුරන්ට සියලු ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාට මේ පින්වන්ත අපේ ධම්මේ ගමගේ මහත්මාණන්ගේ දයාබර මහත්මේ සාන්ති ගමගේ මහත්මිය ත්‍රිවිධ රටවල ජීවත් වෙන ඔය සත්පුරුෂ පුණ්‍යවන්ත මහත්ම මහත්මින් ඔබේ දයාබර දූ දරුවන් ඔබේ සත්පුරුෂ පවුල් පරපුරේ සැමට තුනුරුවන්ගේ සරණින් නිතුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා අභිවාදන සීලස නිච්ඡං වදපචායිනෝ චතරු ධම්මා වඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති මීවචේ අතෝ නිබ්බාන සම්පති මිනාති සමිච්චතු සාදු 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 ඊට වන්තං ගුණ වන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිප්පාතේරාණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාස බුද්ධ පුත්තං නමාමහං සුපතිවා තිරුවන් සරණ දෙවි කස්ත